එසේනම් අප සූදානම් අදත් ඒ අපූරු විශේෂාංගයන් ඔබ හමුවට ගෙනහැර පාමින් ඒ වින්දනීය දවස ගත කරන්නට. හැබැයි ඊටමත්යෙන් අපට ඉටු කරන්නට යුතුකමක් ඇත. අප මේ සාමය සතුට සපිරි අසිරිමත් නත්තල පිළිබඳවයි අද ආරම්භයේ කතා කරන්නේ. මගේ මතකයේ දිවයනවා මේ අසිරිමත් දවසේ මාස 8ක අතීතයට, එදා පාස්කු ඉරිදාව. පාස්කු ඉරිදා දේව මෙහෙට සහභාගි වෙමින් සිටි අපේම ශ්‍රී ලාංකික කිතුණු ජනතාව ඉලක්ක කරගෙන, එවැගේම සංචාරක ස්ථාන ඉලක්ක කරගෙන අන්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා. අපිත් එක්ක එකට අපේ රටේ අත්වැල් බැඳගෙන ජීවත් වුණු ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් අපට අහිමි වෙනවා. 500කට ආසන්න පිරිසක් තුවාල ලැබෙනවා. ඒ අය සිහි ගැන්වීම අපේ යුතුකමක්. අපි තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරේ අපාතරින් සමුගත් අපේම ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරන්නට ආදරණීය කලා ශිල්පිනීනි අපි අපේ දෙපායට වාරු අරගෙන මොහොතකට නැගී සිටිමු. මොහොතකට නැගී සිටමින් ඔවුන් වෙනුවෙන් නිශ්ශබ්දතාවයක් වෙන් කරන්නට, ඔවුන් සමරන්නට මේක අවස්ථාව කරගමු. ඉල්ලීමක් කරනවා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන්ම අපහා මේ තප්පර කීපය නිහඬව ඔවුන් සිහිගන්වන්නට රැඳී සිටින්න. බේවින්ම ස්තුතියි ආදරණීය කලාශිල්පීන් ශිල්පිනියනි, ඔබ දෙපා වාරු දුන්නාට ඒ අපේම ශ්‍රී ලාංකිකයන් සමරන්න.